අයිබවන් සැමට කලින් හදිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. COVID-19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඉතාලියෙන් හමු වෙයි. ශ්‍රී ලංකාවට වෛරසය ඇතුළු වීම වැළැක්වීමට පියවර රැසක්. නෞකා මගින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්. රවි අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපතිගෙන් උපදෙස්. මහ ඡන්දෙට සියල්ල සැරසෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහනා හිමිවරුන්ගෙන් ආශිර්වාද ගනි. යලකන්නේට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන ලෙසට ජනපතිගෙන් නියෝග. ජනපතිට රට හදන්න ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න අගමැති ඉල්ලයි. පොහොට්ටුවේ මැතිවරණ උපක්‍රමයක් සජිත් හෙළි කරයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. මාරාන්තික කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙනවා. ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදිනේ වූ පළමු අවස්ථාවද මෙයයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට ගුවන් හා නැව් මගින් මෙරටට පැමිණෙන සියලු පුද්ගලින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ. සීමා මායිම් සටහන් නොවන ආකාරයට කොවිඩ් 19 වෛරසය ලොව පුරා පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා තිබෙන පසුබිමක අදාළ වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙනවා. අදාළ වෛරසය ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාවද මෙයයි. ඔව්, එතකොට ඔයාට මේක මේ එකටම දැනගත්තේ කොහොමද? දැනගත්තේ මේ මම බලාගත්ත සින්නෝරට හැදිලයි කියලා එයාලා ගෙදරින් කිව්වා මට. මම හොස්පිටල් එකට ආවා ඊරේ. ඔව්. ඊට පස්සේ මේ අදහස මාව ඔක්කොම චෙක් කරන්න බලලා අදහස මට කිව්වා මටත් ඒක තියෙන්නේ කියලා. ඔව්. එතකොට ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක් වෙනවා. එතකොට මේක එකටම ඔයාට මේ ඉන්ෆෙක්ෂන් වුණා කියලා ඔයාට තේරුණේ කොහොමද? හවස වුණේ දුනා. ඊට හවස. ඔව්. එතකොට ඔයා බලාගත්තු සිනියෝරගෙන් තමයි ඔයාට මේක මෙයා වුණේ කියන එක තමයි ඔයා කියන්නේ නේ? එතකොට දැන් මහත්තයාට එහෙම වුණත් ඔයා බලන් දෙන්න දෙනවද නැද්ද? නැහැ, මහත්තයාටත් එන්න දෙන්නේ. මම මේ තාම ඉන්නේ ඇසිඩන්ට් වාර්ඩ් පොන්ත සපෝර්ට්ස් එකේ. ඔයා වෙනම තියලා තියෙන්නේ. ඔයාට මොන වගේ ප්‍රතිකාර කර්මයක්ද මේගොල්ලෝ කරේ? බ්ලඩ් එකක් ගත්තා. ඒ අරින්න වෙන මොකුත් කරේ නෑ. අර මොකක් හරි අර මං වාට ෆොටෝ එකක් දැම්ම. මේක අර දීප චූලි බෝතලේ දෙයක් දුන්න. ඔව්. එච්චරයි. වෙන මොකුත්ම කරේ නෑ. එතකොට කෑම බීම එහෙම? කෑම මොකුත් කෑවේ නෑ. නෑ. හරි. ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. අපි ඉදිරියේදී කරන්න තියෙන මේ ලංකාවේ අය වෙනුවෙන් කරන්න තියෙන ඔක්කොම වැඩ කටයුතු ටික කරනවා. ලංකාවේ රජයත් එක්ක කටයුතු කරගෙන ඉඳක්. ඇය මේ වන විට ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ලෝකයේ තුල පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට ගුවන් සහ නැව් මගින් මෙරටට පැමිණෙන සියලු මගින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ දක්වා VIP ඒ ලවුන්ජ් එක මේකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් VIP ලවුන්ජ් එකත් මේ ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් කරලා තියෙනවා. ඊයේ දිනේ වෙන විට මේ අනුව මේ රටේ විවිධ පළාත්වල, විවිධ තැන්වල, විවිධ හෝටල්වල එන්න පුළුවන්, මේ ගෙවල්වල එන්න පුළුවන් 1954 දෙනෙක් පසුවිපරමට ලක්වෙමින් පවතින. මේ පසුවිපරමට ලක්වන අයගෙන් ශ්‍රී ලාංකිකයෝ 679යි, ඒ වගේම චීන ජාතිකයන් 747යි, කොරියානුවෙන් පැමිණෙන අය 380 දෙනෙක් මේ වන විට මේ පසුවිපරමේ පසු වෙනවා. ඒ වගේම වෙනත් අය ඉන්නවා 148. මේ පසුවිපරමේ පසු වෙන අයගෙන් වැඩිම පිරිසක් ඉන්නේ කොළඹ මහනගර සීමාවේ 677ක්. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්ක, ගම්පහ, ගාල්ල ආදී වශයෙන් කළුතර මේ ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් සිටි. අද දින එක නෞකාවක් පැමිණෙන්න තිබුණා තායිලන්තයේ එවැනි වරායවල් හරහා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඒ පනත ලැබී තියෙන බලතල අනුව අද දින ඉඳලා මේ මගී නෞකාවලින් මගීන් ගොඩබිමට බැස්සවීම නවත්වනු ලැබුණා. නෞකාවල විශාල රටවල් සංඛ්‍යාවක අය
ඉන්න පුළුවන්. ඒ නිසා අපිට මේකෙන් අනතුරක් තියෙනවා දකුණු කොරියාවෙන් ඒ වගේම ඉතාලියෙන් සහ ඉරානයෙන් පැමිණෙන මගීන් ඒක ශ්‍රී ලාංකිකයින් වෙන්න පුළුවන් විදේශිකයින් වෙන්න පුළුවන් දවස් 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට අද තීරණය කරනු ලැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසෙන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2016 වර්ෂයේ සිදු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරින්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුලිද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. 2016 වසරේ මාර්තු බැඳුම්කර බෙන්දේ සිට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාදී අයතා පරිහරණය, වංචා සහ අයතා ලෙස වෙළඳපොළ හැසිරීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරින්තු ලබා ගැනීමට නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතීච නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය පසුගිය පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමි වුණා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊයේ දින රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරුවනු ලැබුවා. එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර සියල්ල අහෝසි වන අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පමණක් බලාත්මක භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවා. භාරකාර ආණ්ඩුව යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නිමල් සිරිපාලද සිල්වා, ආරුමුගම් තොණ්ඩමන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තින්නකොන්, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය ධුර හොබවනු ඇති. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග ලබන අප්‍රේල් මස 25 වන දින මහා මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම මාර්තු මස 12 වනදා සිට 19 වනදා මධ්‍යාහන 12 දක්වා සිදු කෙරෙන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මෙවර මහා මැතිවරණය සඳහා 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය බල පැවැත්වෙන අතර ඒ අනුව සුදුසුකම් ලබා ඇති ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක්. මැතිවරණ කොට්ටාෂ 22ක් අතුරින් තෝරාපත් කරගන්නා සභික සංඛ්‍යාව 196ක් වනවා. සුදුසුකම් ලබන සංඛ්‍යාව හා ඉතිරිය මත හිමිවන මුළු සභික සංඛ්‍යාව 160ක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96-4 ව්‍යවස්ථාව අනුව තෝරාපත් කරගනු ලබන සභික සංඛ්‍යාව 36ක්. ජාතික ලයිස්තුවෙන් සභිකින් 29 දිනකු සඳහා අවස්ථාව හිමිවනවා. 2015 වසරේ අගෝස්තු මස 17 වනදා පැවති මහා මැතිවරණයෙන් 8 වන පාර්ලිමේන්තුව සඳහා එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 95ක්, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 16ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමි වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ EPDP සංවිධානයට මන්ත්‍රී ධුර 1 බැගින් හිමි වුණා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව මහා මැතිවරණයට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. නාම යෝජනා කැඳවන අවසන් දිනයට පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා යොමු කරන බවත්, අද දිනේදී මහා මැතිවරණයට අදාළව චක්‍රලේඛ කිහිපයක් සහ අති විශේෂ ගැසට් නිවේදන කිහිපයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියා. ඒ මැතිවරණ කාල සීමාව තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මල්වතු අස්කිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, මල්වතු අස්කිරි මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණියා. ඒ එළඹෙන මහා මැතිවරණය සඳහා මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රථමයෙන් පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැකීම සඳහායි. ආගමික සිද්ධස්ථානවල ඡන්ද විසින් කාලයේ දේශපාලන ප්‍රශ්න තියන්න කතා අහනවා. බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම ආගමික සිද්ධස්ථාන
அஸ்கிரி பார்ஷவே மகாநாயக்க அதிபூஜ்ய வரக்காகுட ஸ்ரீ ஞானரத்ன மகாநாகிமியன் பெஹதகீம சந்தகாத மெத்திவரண கொமிசமே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதா பெமினியா எமென்ம ராமஞ்ச மகாநிகாய மகாநாயக்க அதிபூஜ்ய நாபானே பேமசிறி மகாநாகிமியன் பெஹதக ஆசீர்வாத லபா கணிம சந்தகா மெத்திவரண கொமிசமே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதா பெமினியா புத பூஜா கரணா ஹோட்ட ஆகமிக உற்சவலதி தேசபாலன கட்டயுத்து போவர்தனே கரணியோ கரண்ட எப்பா கியலா அனித் எக அபேன் சமாரு ஹெவ்வா தென் மே பிரதிபத்தி பிரகாசனே தென் அபு ஆன்சேலா வேதகின் எனோனே ஒரு நாயக காரகாதீன் அபேட்சக்கு ஏக கிசி தானமக் நே ஆசீர்வாத கண்ணே நேக்கு நமுத் ஏ பிரஸ்தி இன்னே வாய்ஸ் கட் நுன்ன பம்சலே இதகன அபே பக்ஷேட ஜெய வேவா கியலா அபே நாயக ஹம்துரு மே விதின தேசனா கரா மட சந்த தென்ன கியலா மேத்திர மெத்திவரண கொமிசமே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதா அது பெருவருவே மகாநாகிமி வருண் பெஹதகீமேன் அனுதுருவு தெதஹஸ் விஸ்ஸ பார்லிமேந்து மெத்திவரணே பிலிபந்தவு மாத்திவேதின் தனுவத் கிரிமே பிரதம மாத்திய ஹமுவ மகானூர திஸ்ரிக் லேகம் காரியாலே தீபவத்து நுழைபுவா போஸ்டர் கட் அவுட் பிரதர்ச்சனை கிரிமட்ட அவசரையாக தினட பெஹ ஏக நீத்தியன் தானம் அபேட்சகங்கே ருவ சாய்த்த போஸ்டர் பிரதர்ஷனே கிரீமட நீத்தியம் வழங்குபாவையாக் நே அங்க பிரதர்ஷனே கிரீமட நீத்தியம் ஹக்கியாவாக் நே ஒபட கரண்ண புழுவாம் கேயிங் கிட்ட கேயில்லா லீஃப்லெட் பெதனேக விதரை தெதாஸ் தானமே சந்தமி நாமலேகனே பாவிச்சுக்கிறான்னே ஏக்கனே ஜனாதிபதி ஒன்றை விட சந்த தெலக்ஷ ஹத்தேக் தாஸ் ஹத்ய ஹத்த அட்டக் வகை கணக் வெடி பௌத்தலிக வாகன தீனாய் கேவல் உள்ள தமங்க கெதர கொடி தான்ப்பா அவளார சப்போர்ட் கரணும் தமங்க த்ரீவில்லக்கே அபேட்சகங்க பேனர் ரூப ஸ்டிக்கர் அளவண்டேப்பா பௌத்தலிக பஸ் அளவண்டேப்பா ஏக நீதியம் வரதி தியன வட கட்டிது சங்கியாவ மகுள் கெதரகட லாஸ்டினா வெடியடா மாறு ஏ மே மனாப யுத்தே நிசா மே சந்தே அப்பட்ட வென சந்த விஷயம் வெல் ரெடி அமாறு அபி சந்த விஷயம் நெதி காலே அழுத்து வைப்பாங்க அப்பயாய பூஸ் பெட்டவுவா அபி முகு கரண்யா சமாளாட மீ பெட்டவு கேளுக்கா நமோ சந்த விஷயம் காலே அபிட அவசிய பலைய அபிட லவினோ அபி துவால கரபு ஏ விதிய தேக்குனோ துவால கரபு ருதிரு சதேக் பவுட பத்தினோ பலிகனீமே சேத்தனாவேன் தேசபாலக்கியம் பிட்டு பசியானினே நமுத் அபட ஓனே எக்கதேயாய் இவர கரண்ண தீன வச்சனே சம பிமே சடன எக்கெனகுட ஓவர் 10ක් பெட் கரண்ண தென்னாய் அனிக்கைட ஓவர் 20ක් ගාලා ஏ ரன்ஸ் ගන්න ගන්න தென்னாய் நீதியක් නෑ අපේ රටේ හැම වැච් එකේම නම් ඩක්වත් ලුවිස් දාලා හරි අදන්ට ඕනේ වැස්සෙන් හිඟයකට ඉඩ නොතබා යල කන්නේට අවශ්‍ය පොහොර ගොවින්ට කඩිනමින් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. පොහොර කෙන්වීම සහ බෙදා හැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. පොහොර ආනයනයේදී මතුවැති ගැටලු දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10ක් ඇතුළත ලබා ගන්නයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා. හිඟයකට ඉඩ නොතබා ලබන යල කන්නේට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට නියෝග කළා. ඉදිර දින කිහිපය තුල පොහොර තුග දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙන අතර ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් අතර ගොවීන් කිසිඳු විටක අපහසුතාවයට පත් නොකරන්නයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. රසායනික පොහොර භාවිතයේදී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිලි කළා. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් ගණේවත්ත සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර වෙනසක් ඇති වුණොත්
අවසාන ප්‍රතිඵලය වෙන්නේ ජනතාවට කිසි වැඩක් කරන්න නැති එකයි. ඒක තමයි පහුගිය කාලේ වුනේ. ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුව අගමැතිවරයා කරේ නැහැ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කරේ නැහැ. ඒ ගැටුම් ඇති වුණා. දෙගොල්ලොම උක්කුස්ස වෙන්න මහන්සි ගත්තා. ඉතින් ඒ කොහොම වුණත් අවසානයේ රටේ ජනතාවටයි ඒකේ පාඩුව. ඒ නිසා මිහිර මම හිතන්නේ ජනතාව ඊට වඩා බුද්ධිමත්ව මේ අතර කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ භික්ෂූ ගිලානෝපාය මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඔබේදා යුතුකම් ඊට කළා නොවැම්බර් මාස 16 දැකින්ද රට ගේරුණා. ජාතියක් බේරුණා. ආගමක් බේරුණා. මේ ආයකම් නැත්නම් අද ඒ தත්ත්වය වෙනත් අතකට හැරිමින් තිබුණ යුගයක ඔබ විසින් ඒක ඊට කළා දුන්නා. අගට ඒක ස්ථීර කරගන්න පියවර එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහාය දක්වන පුද්ගලයින්ට පමණක් රැකියා ලබා දීමේ සූදානමක් පවතින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනවාරි 3 වෙනිදා විපක්ෂ නායකවරයා හැටියට වගකීම් බාරගත් මොහොතේ සිට හැම විටම හැම අවස්ථාවකදීම අපි කටයුතු කරේ මේ රටේ පොදු ජනතාවගේ සුගතිය උදෙසා, මේ රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සහ උන්නතිය සඳහා. අපි විශ්වාස කරනවා මේ තනතුරේ ගත කරපු සෑම මොහොතකදීම පෞද්ගලික ඕනෑපාකම් පසෙක දාලා අපි විසින් ජන සමාජයට පොදු ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්නට ඕන ඒ සියලුම කාර්යභාරයන් අපි නොපිරිහිලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටියා. ඒ නිසා අද දවසේ අපි මේ විපක්ෂ නායක වගකීමෙන් බැහැර වෙන්නේ ඒ කාලවකවානුව තුලදී යම් වගකිව යුතු කාර්යභාරයක් ඉෂ්ට කරලා කියන එක සඳහන් කරන්න කැමතියි. විපක්ෂ නායක කාර්යාලයෙන් නික්ම යන මොහොතෙත් අද දවසේ ප්‍රමුඛතම කාරණාවක් හැටියට ජාතික වැදගත්කමකින් යුත් මාතෘකාවක් ගැන මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ඉතාමත්ම ඉහළින් දේශීයත්වය, ගමේකම, අපේකම, රටේකම, ස්වදේශිකත්වය, රටට ජනතාවට නූතන දීම ගැන ඉතාමත්ම ඉහළින් කතා කරා. අද වන විට ඉතාමත්ම ඉහළින් කතා කරපු දේ සම්පූර්ණ පුස්සක් බවට පත් වෙලා තියෙනවා. හැමෝම දන්නවා දැන් මේ වන විට දසදහස් ගණනකට රැකියා හිමි කරලා තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ ඇතුළුව තවත් සංස්කෘතික අමාත්‍යංශයේ ඇතුළුව තවත් ශ්‍රේෂ්ඨ අංශ ගණනාවක දසදහස් ගණනින් රැකියා අහිමි කරපු කාරණාව ගැන අපි කතා කරා. දැන් අපිට ආරංචි මේ දවස්වල කියනවලු මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරොත් රැකියාව ආපහු ලබා දෙන්නම් කියලා. ඉහළින්ම ක්‍රියාත්මක වෙන ප්‍රවණතාවය තමයි අද වැඩ කරන ජනතාව එළියට දමලා මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරන්න, එතකොට නැවත රැකියාව ලබා දෙන්නම් කියන අලුත්ම ක්‍රමවේද. අපි තමයි නිද්‍රාශීලීව හිටපු රජය, වර්තමාන රජය නැවත අවදි කරවලා ජනවාරි පළවෙනිදාට මෙහෙම පොරොන්දුවක් දුන්නා නේද පත්වීම් ලබා දෙනවයි කියන එක ගැන මතක් කරේ අපි. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත්ව පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සහාය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහත්මිය මේ බව පැවසුවා. අපි අනිවාර්යයෙන්ම 3-2 බලයක් පාර්ලිමේන්තුවට ලබා ගන්නවා. මොකද අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩිලා. මේ කෑලිවලට කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය ඡන්ද පදනම බිඳ වැටිලා ඡන්දයට දාන්න යන්නේ නැහැ. කලකිරිච්ච එක්සත් ජාතික පාක්ෂික ඒකේ වාසිය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අපි රටේ ජනතාවෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂයට ඡන්දය දෙනකොට මනාප 3න් එකක් පුළුවන් නම් කාන්තාවකටත් ලබලා දෙන්න කියලා. මොකද අද කාන්තා නියෝජනය බොහොම අඩුයි 105.3%. ඡන්ද දායකයන්ගේ 156කින් කාන්තාව. ඒ නිසා කාන්තා නියෝජනය මීට වඩා වැඩි වෙන්න ඕන පාර්ලිමේන්තුවේ. මේකේ පාර්ලිමේන්තුවේ කාන්තාව සුළුතරයක් වෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි අපෙන් ගිය උදවියට දේශපාලන අනාතුරු බවට පත් වෙන තත්ත්වයක් උදා කෙරුවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකහු කළා. ඒක අපි ආංකෝ කියන්න ඕනේ. ඒකට ගොදුරු වෙච්ච මන්ත්‍රීවරු හැටියට මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ. කවදාකවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගෝඨාභය
රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හෝ ගමනක් යනවනම් ඒ එදාට ඒකොල්ලත් එක්ක හරි අපි මම විශේෂයෙන් යන්න සූදානම් නැහැ. එහෙනම් මම මන්ත්‍රීකමෙන් අයින් වෙලා ගෙදර ඉන්නවා. ගාපු අපි කණාම් ඉදිරියටත් බයයි. කිසි විටකත් පක්ෂය දෙදරා යාමට ඉඩ ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යව සම්මතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද එක්වන. සමහර කණ්ඩායමක් ඉන්නවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නෙමෙයි, ඒ වගේම මෙතන රන්ලි කුසික මැතිතුමා නෙමෙයි, සමහර කණ්ඩායමක් ඉන්නවා මෙතන වෙන වෙනත් මාර්ගයක ගිහිල්ලා Tamanta සමහර විට මේ එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක් ඉන්නවා. එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක්. මේක දෙකට බෙදලා දිනන්න උත්සාහ කරනවා. ඒක රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පාක්ෂිකෙන් වගකීමෙන් සහ බොහොම පරිස්සමෙන් මේවා තේරුම් බේරුම් කරගන්න මාධ්‍යවල ගිය පමණින් වැරදියට තේරුම් ගන්න එපා. අපි හැම කෙනෙක්ම කැමති මේ පක්ෂය ඔක්කොම එකතු වෙලා යනවාට. අපි තවමත් මේ යෙදෙමින් ඉන්නේ. අපි මේක අපි දැනටත් කියනවා මේක කඩෙන්න දෙන්නේ නැහැ කියලා. අපි දැනටත් කියනවා අපි මේක ආරක්ෂා කරගෙන යන්න උත්සාහ කරනවා කියලා අවසන් මොහොත වෙනකම්. ඒක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා හොඳට මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම මේ පක්ෂයේ අපිත් මේකේ පුංචි කාලේ ඉඳලා ආපු අය විදිහට දේශපාලනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මතින් ඇති වෙලා කැබිනට් අමතුර වෙලා සහ මේ තනතුරු ලබපු අය විදිහට අපිට ඕනේ මේ පක්ෂය ආරක්ෂා කරන්න. පක්ෂයේ ලකුණ ආරක්ෂා කරන්න. පක්ෂයේ සිම්බල් එක ආරක්ෂා කරන්න. මේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා වෙන්න පුළුවන් අනිකුත් සියලුම නායකයෝ ආරක්ෂා කරගන්න. අපිට කිසි විටක බෙදෙන්න මේ වෙන් වෙන උඹ සහ අපි ප්‍රකාශ කරද්දි අපි එළියට ගිහිල්ලා අපි පරිස්සමෙන් ප්‍රකාශ කරා. මට බෑ වගකීමකින් තොරව ප්‍රකාශ කරා. මටත් ප්‍රකාශ වලට උත්තර දෙනවා නම් බොහෝ දේවල් වලට ඒක බොහොම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක ජනප්‍රිය මතයක් වෙන්න පුළුවන්. අද අපි මේ මැතිවරණයක් අභියසත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා. සත්‍යවාදීව පෙනී හිටිනවා. මොකද මේක අපිට කොච්චර පාඩු වුණත් අපිට මැතිවරණයක් අභියස අපිත් හොඳට වැඩ කරලා ඇමතිවරු විදියට කැප වෙලා හොඳට වැඩ පෙන්නු පැමතිවරු. විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේ ඇති වුණ ප්‍රධානම කරුණ තමයි ලාංඡනය සම්බන්ධයෙන් තිබෙන ගැටලු. ඉතින් මේ ලාංඡනය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරා, සාකච්ඡා කරා, අපි අදහස් විමසුවා. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන්, මන්ත්‍රීවරුන් හා විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගේ අති බහුතරයක් ඉන්නේ අලියා ලකුණෙන්. තමාගේ පක්ෂයේ අති බහුතරයක් කියන්නේ අලියා ලකුණෙන් තරඟ කරන්නේ. එදා ඇත්ත වශයෙන්ම අපි මේක සාකච්ඡා කරලා අපි නිල වශයෙන් ඡන්දයක් තිබ්බේ නැහැ. නමුත් පක්ෂ නායකතුමා මේ බහුතරයේ කැමැත්ත මොකද්ද කියලා ඉල්ලීමක් කරා. ඒ අවස්ථාවේ මට හොඳට මතකයි කබීර් හෂිමැතුමා නිරන්තරයෙන්ම අපගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ඇහුවා ටෙලිෆෝන් එකෙන් යමුද ටෙලිෆෝන් එකෙන් යමුද කියලා. කවුරුවත් ඒකට ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. විශේෂයෙන්ම කවුරුත් කෙනෙක්වත් කිව්වේ නැහැ ඒකට කැමති කියලා. ටෙලිෆෝන් එකෙන් යන්න කැමති ඇත්ත වශයෙන්ම වැඩිම 10 දෙනා. පක්ෂයේ අනිත් බහුතරය මම වක්කීමෙන් කියනවා අපි නිල වශයෙන් ඡන්දයක් ගත්තේ නැති වුණත් අලියා ලකුණෙන් තරම් කරන්න තමයි කැමති. අද දින තවමත් ජනතා සමගි බලවේගයේ ලකුණ ඔවුන්ටත් හරියට කියන්න බෑ. අපිත් ඒක දන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුගත විය හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වැලියෝවේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත මේ රජය කිසිදු ජාතිවාදයකට අවනත වෙන්නේ නැහැ. කිසිදු ජාතිවාදයක් නියෝජනය කරන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි ඕනම කැපවීමක් කරනවා. ඒ වුණාට ඒ ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා ජාතිවාදී කේවල් කිරීම කරන කවර පාපී දේශපාලන කල්ලියකටවත් ඕන විදියට නටන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සූදානම් නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. මේ ළඟ මහමැතිවරණයේදී මේ රටේ පොදු ජනතාව තීන්දු කරගෙන ඉන්නේ කුකුස්සොයි කටුස්සොයි ඔක්කොම ගෙවල්වල තියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාන් දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන පරිදි කැප වෙන මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්නේ. ගෝඨාභය රාජපක්ෂ පරිච්ඡේදය කියලා කියන්නේ ලංකාවේ එතෙක් තිබිච්ච දේශපාලන සංස්කෘතිය නවමු මාවතකට මේ රටේ තරුණ දරුවන් ඉල්ලන මාවතට වෙනස් කරමින් තිබෙන පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදයට ගැළපෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරීන් 9 දෙනා ස්ථාන මාරු කිරීමක් සිදු කර ඇති බවත් එය මුළුමනින්ම නීති විරෝධී බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරීන් 9 දෙනාම මාරු කරලා පොලිස් පොයිතුමාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් පනත යටතේ මේ නිලධාරීන් මාරු කරන නීතියෙන් බැහැ. මේ නිලධාරීන් 9 දෙනා තමයි සියලුම දේශපාලක්ෂයන් පිළිබඳව
අවශ්‍ය සියලුම තොරතුරු හොයලා නඩුදාන්න කටයුතු කෙරුවේ ඉදිරියට නඩුදාන්න කටයුතු කරගෙන යන්නේ. දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස 3යි. මේ මාස 3ට තමන්නාසලා දන්නවා ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ඇව්වොත් කියනවා සල්ලි නැහැ කියලා. ඇයි ඒගොල්ලෝ කොහොමද ආණ්ඩුව ගත්තේ? සල්ලි තියෙනවා කියලානේ. සල්ලි මවන්නම් කීවා. ඉන්දියාවට ගිහිල්ලා ධන ගැහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයෝ අගමැතිතුමා හැටියට ඔබතුමාට ලැජ්ජා නැද්ද? ඉන්දියාවට ගිහිල්ලා ධනෙන් නැමුණා. ධන ගහලා කිව්වා අපිට ණය ගෙවා ගන්න බෑ කල් දෙන්න කියලා වෘත්තම. අපේ මුළු සමස්ත ණයෙන් ඉන්දියාවට ගෙවන්න තියෙන ණය කීයද කියලා තමයි අසලා දන්නවද? 2%යි. 2% ඉල්ලලා ගෙවන්න බෑ කියලා තමයි වෘත්තු තුනක් කල් ගත්තේ. මේක අහන් ඉන්න වෙනත් රටක් ලංකාවට රුපියලක ණය දෙයිද? ඒ තත්ත්වෙ මේ රටපත් කෙරුවා. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. යහපාලන රජය සමග එක්ව එක්සත් ජාතික පක්ෂය රට ආපස්සට ගෙන ගිය බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඊයේ රාත්‍රියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පැවරෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ විසුරුවා යන පාර්ලිමේන්තුවේ නාම යෝජනා දිනය ආරම්භ වෙනවා 12 වෙනිදාට. මේ මාසේ 12 වෙනිදාට නාම යෝජනා අවසන් දිනය 19 වෙනිදා අප්‍රේල් මාසේ 25 වෙනිදා තමයි ඡන්දය පවත්වන්නේ. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි අපේ මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිවන්තව මුළු රට පුරාම අරගෙන යන වැඩපිළිවෙල අපි ලෑස්ති කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අද පක්ෂයේ කැලිවලට කැඩිලා අනාථ වෙලා ඉන්න වෙලාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අතර ප්‍රශ්න, ඒ වගේම ගම්මට්ටමින් ප්‍රශ්න, පාක්ෂිකයට කලකිරිලා එක්සත් ජාතික පක්ෂයේ මං හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත කලදසාවක් තමයි මේ ඒ අයට ලැබිලා තියෙන්නේ. ඒ මොකද හේතුව මේ රටට කරපු විනාශය අවුරුදු 5ක් මේ රට අනාථ කරපු එක්සත් ජාතික පක්ෂය අද බොහොම පැහැදිලිව අපි දකිනවා ඒ අයට යණේනවන් නැතුව අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. රටේ ජාතික වස්තුන් විනාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යැයි පවසමින් පෙනී සිටින වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් දශක 7ක් පහු කරලා තියෙනවා අපේ නිදහසත් සමග. අවසාන දශක කීපය තුළ ලැබුවේ අතිශයම වේදනාකාරී ජුගුප්සාජනක අත්දැකීම් මේ දේශපාලන වියවුල මත. ඒ වියවුලට ප්‍රධානම හේතුව රටේ සම්පත් තරඟයට කොල්ල කෑමේ වැඩපිළිවෙලක් තමයි දේශපාලන නායකත්වයේ මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. රටේ සම්පත් තරඟයට කොල්ල කනවා. ඒ වගේම අනිත් පක්ෂය විපක්ෂය විසින් ආරක්ෂා කරනවා, විපක්ෂය ආණ්ඩු පක්ෂය විසින් ආරක්ෂා කරනවා. අවසානයේ ජනතාව මුලාවට පත් වෙලා තියෙනවා. ඒ මුලාවට පත් කරනු ලැබ තිබෙන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි, මේ දේශපාලන නායකත්වයේ විසින්. ඒ නිසා අප විසින් දක්නාලද මේ ජුගුප්සාජනක අතිශයින්ම පිළිකුල් සහගත අත්දැකීම ඉදිරියට නොයෙන්න නම් කරුණාකරලා චෝදනා පරූපවාදවලට යොමු නොවුණු උගත් බුද්ධිමත් පිරිසක් තමන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න පියවර ගත යුතුයි කියලා අපි දේශපාලන නායකත්වයට දැඩි ලෙස කියා සිටිනවා. ජාතික වස්තුන් විනාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යයි කියා ගන්නා දාමරිකයන්ට පළමුවෙන් දඬුවම් දිය යුතුයි කියන බව තමයි අපේ සාධාරණ අදහස. දැන් රට වටපිටාවත් කිහිපයක් හෙටියෙන් හැටන් සිට භගවන්තලාව දක්වා දහවනේ වූ ත්‍රිරෝද රථයක් භගවන්තලාව කර්කස්වෝල් වතු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැලිකසල ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගාවොට් 10ක විදුලි වලින් නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර එමගින් නිපදවන විදුලි බලය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අදපස්වරුවේ නාවලපිටිය නව කුරුඳුවත්ත ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. 11 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ 6 වන වරට පවත්වන ලද ඔරුපැදීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර එම තරඟාවලිය පසුගිය 28 වන දින සිට පුරා දින 3ක් දියවන්න ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රිය.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.